හරි විතරයි එකක් කපලා කියලා ඊයේ කිව්වා මට. සනාධාරී එකක් කැපුවා කියලා. ඒ තේජ ඔෆිසකට ගියා බලන්න සබන් කෑල්ලවක් ගන්න සල්ලි නැති නිසා. ගමේ බස් එකක් තියෙනවා ඒකේ ණයට ගිහින් බලනකොට කිව්වා මගේ සනාධාරී කපලා කියලා. මට මරණවත් කමක් තිබිලාද? ඒක කැපුවේ ඈ එතමයි මේ රජයටවත් වෙන්නේ නැද්ද දන්නේ? මම ගොඩක් අසරණයි දරුපත් දෙනෙක් ඉන්න කෙනෙක් මා. මගේ සහන ආධාරය ගැබුවට පස්සේ ඒකෙන් තමා ජීවත් වී කිය රුපියල් 3000. ඒකත් දැන් නැති වෙනකොට ඒකත් ගන්න කෙනෙක් නැහැ. මං ඉල්ලගෙන කණ්ඩ බැරි කමකට ජීවත් වෙන්නේ. මගේ අතේ මහන්සියෙන් තමාද ඔය ගඩොල් ටික කපන්න මං. එළියට බැහැලා මහා වෙහෙතරි බිබි. මේ ගඩොල් ටික හරි කපනවා කියලා මං ඔය ඉඳගෙන ඉඳලා කල්පනා කර කර ඉඳලා ඔය බටික කෑවෙන් මගේ හිතේ ගින්දර. මම විතරයි දන්නේ මගේ බෙහෙත් ටික. මගේ දරුව මම අතේට අනිද්දා මැරිලා යයි. එහෙම වුණොත් නම් මගේ දරුවාට කහත් කවුරුවත් නැති වෙයි. අද දවසේ අපි ආවේ මේ තාත්තා නැති දරුවෝ 5 දෙනෙක් එක්ක. මේ අම්මා ජීවත් වෙන්න මොන තරම් කඩක් කරනවද, මොන තරම් දුකක් විඳිනවද කියලා ඔබට කියන්න. ඉතින් ඔබට බලන්නට පුළුවන් වෙයි මේ අම්මා මේ දරුවොත් එක්ක ජීවත් වෙන්න මොන තරම් යුද්ධයකද ඉන්නේ කියලා. Sri Lankans number 1 quality milame andum service provider Wathpotha mahakidara. මගේ නම ඉන්ද්‍රාවති. මං ජීවත් වෙන්නේ කුබුගොල්ලෑවේ. මගේ මහත්තයා heart attack එකක් ඇදලා මැරුණා. යඩ ලඩ තිබ්බා හුඟක් කල්. ජීවත් වෙන්න ගොඩක් අමාරුයෙන්. දරුපත් දෙනෙක් ඉන්නවා දරුවෝ. දවසක් ඉස්කෝලෙ ගියොත් දවසක් ඉස්කෝලෙ යන්න අපහසුයි. ජීවත් වෙන්න ඉතින් දුකසේ. අද කෑවොතට කන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. හැමදාම වත්තට අලි එනවා. ජීවත් වෙන මාර්ගය ගොඩක් අපහසුයි. මට හතිය තියෙනවා. හිතිය දින් තමා මම මේ ගඩොල් කපන්නේ. පුළුවන් නම් එක්කෙනෙක් සාමාන්‍යයෙන් පෙළ කරලා ඉන්නවා. අනිත් එක්කෙනා සාමාන්‍ය පෙළ කරලා ඉස්කෝලේ යන්න විදිහක් නැහැ. උසස් පෙළ විභාගෙ ලියා ගන්න විදිහක් නැහැ. පොතක් පතක් ගන්න විදිහක් නැහැ. 3 වෙනියා 9 වසරේ, 4 වෙනියා 5 වසරේ, 5 වෙනියා 3 වසරේ. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න ගොඩක් අපහසුතාව තියෙනවා. හැම දෙයකින් අඩුපාඩු වෙලා ජීවත් වෙන්නේ අපි. කරගන්න කියාගන්න දෙයක් නැතුව ඉන්නවා. මහත්තයා නැතිව දැන් මාසයක් වෙනවා නැති වෙලා. මහත්තයා නැති වෙලා ගිය මාසේ 17 වෙනිදා. හෙටට මාසෙයයි. මහත්තයාගේ මලගෙදරට හම්බෙච්චි හාල් බඩුවලෙන් තමා ජීවත් වෙන්නේ අපි. ඒකෙනුත් අද හෙට වෙනකොට ඒකත් ඉවරයි. කියන්න ලැජ්ජා නැහැ ඔබ තමුන්නාන්සලාට. අනේ මහත්තය ලැජ්ජා නැහැ කියන්න. මගේ දරු 5 දෙනයි මා ජීවත් වෙන්නේ හරි අපහසුතාවයකින්. මම තම වෙලාවම බෙහෙත් ගෙනල්ලා බොනො. පුළුවන් නම් මට උදව් කරන්න. කෙවත් කෙනෙක් ඉන්නව නම් මට උදව් කරන්න. ඔබ තමුන්නාන්සේලාට පින් සිද්ධ වෙයි. පින් අයිති වෙයි මට නම් මගේ දරුවන්ට. හෙට දවසේ අනාගතයක් හදලා දෙන්න මට. ඒ වගේම තමා මේ සිරස ටීවී එකේ මගේ උදව් උපකාරයිති. කරන කෙනෙකුට පින් අයිති වෙනවා. සපත්තු දෙකක් ගන්නවත් දරුවෙකුට ඉස්කෝලේ යන්නවත් කිලෝමීටර 3ක් පයින් යන්න ඕනේ මෙතන ඉඳලා. ඒත් කාගේ හරි බයිස්කලයක දාලා යවන්නේ.
පාරේ බලාගෙන ඉඳලා කැමති කෙනෙක් පුළුවන් කෙනෙක් මහත්තයෝ උදව් කරන්න මට පින් අයිති වෙයි මේ අද්දකෙන් බුදුන් වඳින අද්දකෙන් දෙමළ අද්දකෙන් වඳලා කියන්නේ මට වෙන කියන්න කරන්න කෙනෙක් නෑ මං ගොඩක් දුක්කිඳපු කෙනෙක් අවත් දුක්කිඳිනවා ඊට කර කෙනෙකුට බුදු බව අත්වෙනවා මේ සත්තු මැද ජීවත් වෙන්නේ දුෂ්කරගම් පළාතක හරි මං හරි ජීවත් වීමට ඒත් ඉතින් මැරෙන්න බැරි හින්දා ජීවත් වෙනවා හැම දෙයක්ම කරගන්න උත්සාහ කරන්නේ හොර මරකම් කරන්න බෑ දරුවොත් එක්ක ජීවත් වෙන්න හොඳින් ජීවත් වෙන්න තමා මම මේ කතාව කියන්නේ මගේ ඔබ තමුන්නාන්සේලාට පින් සිද්ධ වෙයි මහත්තයෝ හෙට අනිද්දා වෙනකොට ජීවත් වීමට තවත් අපහසු කාරණා ගොඩක් තියෙනවා මගේ කතාව එච්චරයි මට කියන්න පුළුවන් නේ මට මහන්සිය දෙනවා කර දෙකක් තියෙනවා මට වත්කමක් මට තෙල් පොහොර වලට 50,000කට එහා යනවා මට වත්ත ඩිස් කරගන්න ඒත් 50,000කට එහා යනවා තෙල් ගන්න යනවා ඇටපැග දෙක මොනවා හිටවන්නද බඩේ උරු හිටවන්න මගේ ගොඩ අක්කර දෙකේ ඇටපැග දෙකක් යනවා ගෑනු ගන්න ගෑණියෙකුට 1300 ගානේ එතනත් සෑහෙන ගහනක් යනවා මට වත්කමක් නැහැ මේ වෙලාවේ ඒකවත් කරගන්න මට මේකවත් කරගන්න කෙනෙක් උදව් කරනවා නම් මම මේ වත්ත හරි මේ දේවල් වලින් කරගන්නවා පිහිට වෙන්න මට වෙන කියන්න කරන්න කෙනෙක් කිසිම කෙනෙක් නැහැ මං අන්ත අසරණයි මට එහෙම ලැබුණොත් මට කරගන්න පුළුවන් මගේ ලොකුද සාමාන්‍ය පෙළ කරලා නැවත යාට කරන්න අදහසක් තියෙනවා ඒ නමුත් ඒකට පොත්පත් ටික ගන්න පන්ති යවා ගන්න සපත්තු දෙක ගන්න ඒවා කරගන්න මට වත්කමක් නැහැ ඒ වගේම තමයි අනිත් පොඩි දෙන්නට මේ අනිත් එක්කෙනාට මේ දරුව දවසක් ගියොත් දවසක් යන්නේ ඈ පොත්පත් ටික නැහැ එක්කෙනෙකුට සපත්තු දෙක නැහැ අනිත් එක්කෙනාට පැන්සල් පොත් නැහැ අනිත් එක්කෙනාට තව දෙයක් නැහැ මේවා මට අංග සම්පූර්ණ ගන්න විදිහක් නැහැ අන්ත අසරණම වුණා මං ඒ හින්දා මට අනුකම්පා කරලා මේක බලන කවුරු හරි ඉන්නවද මං මේ දුකසේ ජීවත් වෙච්ච ගමන නැතුව මගේ දරුවන්ට ඉදිරි අනාගතයට හොඳ ගමනක් යන්නවත් මං වගේ දුක් විඳින්න නැතුව ජීවත් වෙන්නවත් මේක බලන කවුරු හරි ඉන්නවද මට පිහිටක් වෙන්න කියලා මං ඉල්ලනවා මං ගොඩක් දුකසේ ජීවත් වෙන අපනේට ගොඩක් උදව් කරන කෙනෙක් ඉන්නවා නම් මට පිටක් වෙන්න. ඒ හින්දා දරුවෝ ගේ පැන්සල් පොත් ඉද බෑග් ඒ වගේම මකන කෑල්ල කාකටු පෙට්ටියක් නැහැ. පාට පෙට්ටියක් නැහැ. අද ගියොත් හෙට යන්න නැහැ. දරුවන්ට සුදු රෙදි ගන්න වත්කමක් නැහැ. සපත්තු දෙකක් මේස් දෙකක් ගන්න දරු පස් දෙනෙක් ඉන්නවා. ඒ වඩ මට වත්කමක් නැහැ. අද බලන්නකෝ මහත්තයෝ මේ ආර්ථිකේ හාල් කිලෝ එක කීයද සීනි කිලෝ එක කීයද පිටි ටික කීයද තේ කොළ ටික ගන්න කීයද මං ගෑණියෙක් වෙලා කොහොමද මම මෙව හොයා සොයා ගන්න දරුපත් දෙනකොට ඒ හින්දා මට පිටක් වෙන්න කියලා මං ඉල්ලන්නේ මට සහන ආධාරි විතරයි එකක් කපලා කියලා ඊයේ කිව්වා මට සනාධාර ඒකක් කැපුවා කියලා ඒ තේජය පිසකට ගියා බලන්න සබන් කෑල්ලවක් ගන්න සල්ලි නැති නිසා ගමේ බස් එකක් තියෙන අයකේ නයිට ගිහින් බලනකොට කිව්වා මගේ සනාධාරෙත් කපලා කියලා මට මරණවත් කමක් තිබිලාද ඒක කැපුවේ ඈ ඇත්තමයි මේ වරජේටවත් වෙන්නේ නැද්ද දන්නේ මං ගොඩක් අසරණයි දරුපත් දෙනෙක් ඉන්න කෙනෙක් මා මගේ සහන ආධාරයක පොඩ පස්සේ ඒකෙන් තමයි ජීවත් වෙන්නේ රුපියල් 3000යි
ඒකත් දැන් නැති වෙනකොට ඒකත් ගන්න කෙනෙක් නැහැ. මං ඉල්ලගෙන කන්න බැරි කමකට ජීවත් වෙන්නේ. මගේ අතේ මහන්සියෙන් තමයි ඔය ගඩොල් ටික කපන්න මං. එළියට බහැලා මහා වෙහෙතරි බිබි. මේ ගඩොල් ටික හරි කපනවා කියලා මං ඔය ඉඳගෙන ඉඳලා කල්පනා කර කර ඉඳලා ඔය බට්ටික කෑවෙන් මගේ හිතේ ගින්දර. මම විතරයි දන්නේ මගේ බෙහෙත් ටික. මගේ දරුවා මම දෙට අනිද්දා මැරිලා යයි. එහෙම වුණොත් නම් මගේ දරුවාට කහත් කවුරුවත් නැති වෙයි. සපල් දෙකයි මේ ගෝයාගේ මේ දාන්න පුළුවන්ද කැල්ලන් ඇඟිලි එළියට එන්න කරත්තම ගැලවිලා මේ දෙකයි ආයිද මේක දාන්න හැමදාම ඉස්කෝලේ මේක ඇඩිය ගැලවිලා දාන්න පුළුවන්ද වෙනුනාට දාගෙන යනවා මං ඔයාලේ වෙල් කරා රිසල්ට් ආවා මදි වුණා ලකුණු ආයි කරන්න ආසාවක් තියෙනවා අප්පච්චිලාට අම්මටයි අන්තිමන සල්ලි නැහැනේ ඒ හින්දා ආයි කරන්න නැහැ කියලා හිතුවා පච්චි නැති වුණාට පස්සේ ගොඩක් අඩුපාඩු තියෙන හින්දා ආය ඉබයි කරන්න නැතුව වැඩකට යන තමයි හිතගෙන හිටියේ මම රස්සාවකට යන්න හැදියේ අම්මට තතිය තියෙනවා වැඩක් කරගන්න බෑ තාත්තා නැති වුණාට පස්සේ තව හතර දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න ඒගොල්ලන්ටත් උගන්න ගන්න ඕන නංගි පන්තියේ පළවෙනියා ඒවා හොඳට ඉගෙන ගන්නවා මට උගන්න ගන්න විදිහක් නෑ වයස අඩු හින්දා මම රස්සාවකට වත් බැලුවා වයස අඩු හින්දා ගන්න නැහැ කිව්වා අම්මට වැඩකට යන්න විදිහක් නැහැ අසනීප හින්දා තව හතර දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න ඒ හතර පච්චි නැති වුණාට පස්සේ අපිට ගොඩාක් ආර්ථික අපහසුතා තියෙනවා කන්නවත් විදිහක් නැහැ අපච්චිට දානට හම්බෙච්ච ඒ වගේ තමයි අපි තවත් කන්නේ ආයෙත් ඉඳලා මොනවත් ගන්න විදිහක් නැහැ අපිට මාමයි සඩුනත් රස්සාවකට යන්න හැදුවේ අම්මට හතිය තියන වැඩක්වත් කරගන්න බෑ රස්සාවක් හම්බුන්නේ නෑ තව හතර දෙනෙක් ඉන්න උගන්නන්න ඒ හතර දෙනාට උගන්න ගන්න විදිහක් නෑ මට රස්සාව බැලුව හම්බුන්නේ නැති නිසා නංගි පන්තියේ පළවෙනියා ඒ දෙන්නට ඉස්කෝලේ යන්න විදියක් නැහැ දවසක් ගියොත් දවසක් නැහැ සපත්තු දෙයක් නැහැ පොත්පත් ගන්න විදියක් නැහැ ඒ හින්දා සතියකට තුන් පාරක් විතර තමයි ඉස්කෝලේ යන්නේ ඉස්කෝලේ යව ගන්න විදියක් නැහැ අපිට ආර්ථික අපහසුතා තියෙන හින්දා අප්පච්චි නැති නිසා කොයි ආයතනද ආයතනයේ මහානම 11 ඊට පස්සේ දැන් සිවුරු අරින්න හිතුනේ ගෙදර මතක් වෙනවා අප්පච්චි නැති හින්දාද ඊට පස්සේ කොහෙද පන්සල හිටියේ ඔය කොරුණාගල් මහේ චිත්‍ර කොරුණාගල් මහේ චිත්‍ර ලොකු හමුදුර ගමක් නැහැ කිව්වද සිවුරු අරිනකොට ගෙදර යන්න කිව්වා දැන් මෙහෙ ඉස්කෝලේ යන්න බලාපොරොත්තු තියෙනවද මෙහෙ ඉස්කෝලේට ආසයි යන්න එහෙ පෙරිවෙනේ කීය පන්තිනකන් ගියාද දෙකවසට පෙරිවෙනේ දෙකට එනකන් ගියා දහයටම මේ කන් විදලම නැද්ද? එතකොට අක්කගේ
අක්කා කන් ඉඳලා තියෙන්නේ. අද දාදෙන් කරාගුණේ. පුතා කවදාවත් කරාබු දාලා නෑ. නෑ. කවදාවත්ම දාලා නෑ. ඒක ළඟට යනවා තිබ්බා. කොයි කාලෙද? අම්මගේ කරාබු දෙකක් නැද්ද? ඔය දෙන්නගෙම දෙක තිබ්බා. මහත්තයා වේරනන්ට ඔලි හිල්ලයි තිබ්බා. කීයකටද තිබ්බේ? 4000 දෙන්නගේ මේක 4000 කට දුගස් තිබ්බා. කොහෙට දුගස් තිබ්බේ? සීගිරියට. වලෙන් මෙන්න ටවුන් එකේ තියෙනවා. නෑ පස්සේ. කාටද දීන්නේ? සීගිරිය කියලා ප්‍රම්බර වැඩි. ඔව්. ඒක තිබ්බේ. ඔව් පස්සේ. 4000 කට තිබ්බේ. මේ තියලාද බස් එකේ ගියද? ඔව්. මේක රිසිට් එකේම තියෙනවද? ඔක්කොම තියෙනවා. ලාව කොන හතරකල් නම් ගෙදන්න කන්නේ නෑ. ඔව් ඉතින් දැන් පැයක් තිස්සේ නැතෝ. ඒකයි දවල්ට එක්කම දැන් තමයි කන්නේ. ආයෙ රැට කන්නේ. මේ ලාවට දවල්ටයි රැටයි දෙකම කන්නේ. දවසකට කපාරේ උදේට කෑවලු. ඉතින් කෑවලු තුන් වෙලක් කන්න අමාරුයි. අමාරුයි. ඒකයි මම ඔය රැටත් එක්කම දරුවන්ට උයලා මං කන්නේ රැට. එයාලට ටික ටික දීලා නිදාගන්න. දවල්ට රැට එක්ක දැන් මේවා දැන් එලා හතරයිනේ මේ වෙලාවට කනවා. ඔව්. එතකොට දෙකටම හරිනේ.
මේ මාසෙම ලයිට් බිල 11000ක් ආවේ නැත්නම් මලගෙදර වැඩවලට මලගෙදර වැඩවලට එක තමයි 11000 මලගෙදර ලයිට් එකම දාලා තිබ්බද ඔව් ලයිට් බිල දාලා තිබ්බද ඒ ලයිට් බිල කවද්ද දාන්නේ නැව වෙනදා 11000ක් තියෙනවා ඔව් එහෙනම් කොහොමද ඒක ගෙවන්නේ ගෙවන්නේ තිමාගයක් නේ මේ අපි ඒක account number එකේ තියෙනවා ඔව් ඒක දෙන්නක අපි මේ කවුරු හරි දැකලා උදව්වක් හරි කරයි නේ එකක් බලු ඒක දෙන්න මේ account number එක ආයුබෝවන් හැමෝටම. ඉතින් අද දවසේත් අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස් දිගිලිය කුඹුක්ගොල්ලෑව කියන ගම්මානයේ මේ මහපොතාන කියන ප්‍රදේශයේ. ඉතින් මේ පවුලේ දුම්බර කතාව ඔබට අහන්නට ඇති, ඔබ අහන්නට ඇති. ඉතින් මේට අද ඇවිල්ලා 9 වෙනි මාසේ 16 වෙනිදා, ඉතින් ගිය මාසේ 17 වෙනිදා මේ දරුවන්ගේ තාත්තා අදිස්සියේ මේ දරුවන්ව හැරගෙන තියෙනවා, මේ ලෝකේ හැරගිලා. හෘදයාබාධයක් හේතුවෙන් තමයි මේ දරුවන්ගේ පියා නැති වෙලා තියෙන්නේ. ඉතින් හෙට දවස වෙනකොට මාසයක් සපිරෙනවා මේ දරුවන්ව ඒ පියා හැරගිහිල්ලා. ඉතින් ඔබ අහන්නට ඇති මේ අම්මා කියපු කතාව. ඉතින් අද දවස වෙන විට අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න මේ දරුවන් එක්ක මේ අම්මා. ඉතින් මේ අම්මටත් ලොකු සෞඛ්‍ය තත්ත්වයක් නැහැ වැඩ කරන්නට, රැකියාවක් කරන්නට. ඉතින් මේ වෙනකොට මේ දරුවොත් එක්ක ගඩොල් කපලා තමයි ජීවත් වෙන්නට උත්සාහ කරන්නේ. ඉතින් අද දවස වෙනකොට මේ අය ජීවත් වෙන්නේ, අද දවසේත් මේ අය කෑම ටික කන්නේ තාත්තගේ මලගමට ගෙනල්ලා ඉතුරු වෙච්ච හාල් ටික සහ සීන් ටික තමයි මේ අයට ඉතුරු වෙලා තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. ඉතින් ඔබ මේ නිවස දකින්න කොටත් පේනවා ඇති මේකේ මෙයාට නිදා ගන්නවත් තැනක් නැහැ. ඒ වගේම තමයි මේ හැමෝම පාසල් යනවා. මේ පුතා මහාන වෙලා තමයි ඉඳලා තියෙන. නමුත් තාත්තා නැති වුණාට පස්සේ සිවුර අතෑරලා අම්මා බලා ගන්න තමයි මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අය පාසල් යනවත් පහසුකම් ටිකක් නැතුව තමයි මේනකොට ජීවත් වෙන්නේ. ඒක දකින්න ඇති. ඔබට පේනවා ඇති මෙතන මේ දරුවන් මෙන්න මේ සපත්තු තමයි දාන්නේ. මේවා දාන්න පුළුවන් තත්ත්වයක නැහැ, ඉරිලා තියෙන්නේ. ඒකින් තමයි මේ සපත්තු වල අඩි නැහැ. ඉතින් පොතක් පතක්වත් ගන්න පුළුවන් වත්කමක් මෙයාට නැහැ කියලා තමයි මේ අම්මා අපිට මේ කතාව කියද්දි කිව්වේ. ඉතින් මේ අම්මා වෙනුවෙන් සහ මේ දරුවන් වෙනුවෙන් ඔබට කරන්නට පුළුවන් උපකාරයක් තිබෙනවා නම් ලබා දෙන්නට කියලා අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ඉතින් මේ අම්මා මේ එන මහකන්නයට බඩේරු ටික හිටව ගන්නට උත්සාහයක යෙදෙනවා. නමුත් ඒ සඳහා ලොකු වියදමක් යනවා. මොකද හා ගන්න ඕනේ, ඇට ටික ගන්න ඕනේ, පොර ටික ගන්න ඕනේ, කුලියට සමය හොයා ගන්න ඕනේ. ඒ දේවල් වලට විශාල වියදමක් යනවා. මේ අම්මා කියපු විදිහට ලක්ෂ දෙකහමාරකට වගේ ආසන්න මුදලක් යනවා මේ වැඩ ටික කරගන්නට. ඉතින් ඒ වගේ මුදලක් වැය වෙනවා මේ ඒ බඩේනු ටික හිටව ගන්නත්. ඉතින් ඒ වගේම තමයි මේ දරුවන්ට පොත් ටික ගන්න, පාසල් යන්න සපත්තු ටික ගන්න, ඒ දේවල් කරගන්නටත් බැරි තත්ත්වයේ ඉන්නේ. ඉතින් ඇත්තරම කනගාටුවට කියනවා නම් මේ දරුවගේ කරාබු දෙකයි මේ අම්මගේ කරාබු දෙකයි උගස් කියලා තමයි. තාත්තා අනුරාධපුරයේ ස්පිරිතාලේ ඉන්නකොට බස් එකේ ගිහිල්ලා බේත් ටික අරන් දෙන්න ගිහින් තියෙන්නේ. ඉතින් ඒකත් රුපියල් 4000කට උගස් කියලා දෙන්නේ කරාබු හතරම. ඒ වගේම තමයි මේ අයගේ තියෙන අගහිඟකමේ තරම තමයි මේ පොන්චි දියණියට අවුරුදු 10ක් වෙනවා. අදතාව වෙනතුන් මේ කන විදලා නැහැ. ඉතින් පොන්චි දියණියක් කොච්චර ආසාවක් තියනවද කරාබු දෙකක් කණේ දාගෙන ඉන්න. ඉතින් එහෙම තත්ත්වයක්වත් මේ දරුවන්ට සහ මේ පවුලේ අයට නැහැ. ඉතින් මේක දකින්න කවුරු හරි ඉන්නවා නම් උදව් උපකාරයක් ලබා දෙන්නට අනිවාර්යෙන් ලබා දිය යුතුම පවුලක් කියන එක අපි ඔබට දන්වනවා. ඉතින් මේ තමයි මේ දරුවන්ගේ මවට ගෙනුම් අංකේ මේ ගෙනුම් පොත. මේකේ පිට එක නැහැ. ඉතින් මේ තියෙන නම විදිහට සඳහන් වෙන මේක මහජන බැංකුව, ඔබට පේනවත් ඇති කහටගස් දිගිලිය තමයි ශාඛා වෙන්නේ. මහජන බැංකුව කහටගස් දිගිලිය ශාඛා වෙන්නේ. මේකේ නම විදිහට සඳහන් වෙන්නේ ධර්මදාසගේ ඉන්ද්‍රාවති තමයි මේකේ නම විදිහට සඳහන් වෙන්නේ. මේකේ ගිණුම් අංකය විදිහට සඳහන් වෙන්නේ 0.51 201 700 64 44 8 0.51 201 700 64 44 8. මේක තමයි මේ මවට හිමි ගිණුම් අංකය. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, ඒ වගේම මේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මේ මව ගන්න උත්සාහයට, ඉතින් මේ බඩේනගු ඇට ටික හිටව ගන්න උදව් උපකාරයක් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝව දකින කවුරු හරි අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි
ගිය මාසේ තාත්තගේ මලගෙදර කටයුතු තිබිලා තියෙනවා. ඉතින් ඒ කටයුතු වලට විදුලිය පාවිච්චි කරලා තිනවා. මේ වෙනකොට අද දවසේ ඇවිල්ලා තියෙනවා විදුලි බිල 11,000 ගන්න, ලයිට් බිල තියෙනවා වට ගන්න. මේ තියාගන්න. ඉතින් මේකේ ගෙවිය යුතු මිල විදියට සටහන් වෙනවා 11,153ක්. ඉතින් ඒ වගේම තමයි මේ ඉදලිය විසන්ද කිරීමේ නිවේදනයක් ඒ එක්කම ඇවිල්ලා තියෙනවා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් මුලින්ම අවශ්‍යතාවයක් විදියට අපි දක්වනවා. ඉතින් මේ ඉදලිය විසන්ද වීම නවත්වලා දෙන්න කියලා. ඉතින් මේක කවුරු නම් මේක account number එක තියෙනවා. කවුරු හරි ඕන නම් අපිට කතා කරලා ඉල්ලන්න ඒක දෙන්නම්. එතකොට මේකට මේක ගෙවලා මේක නවත්ත ගන්න පුළුවන්. 11,153,798ක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂම අවශ්‍යතාවයක් විදිහට මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පොත් බෑග් ඒ වගේම සපත්තු මේ කිසිම දෙයක් මේ අය සතුව නැහැ. සෑහෙන්න තාත්තා හිටියා කියලාත් මේ අය ආරක්ෂිත තත්ත්වයක ඉඳලා නැහැ. මොකද ඒ තාත්තක් මේසන් වැඩ තමයි කරලා තියෙන්නේ. ඉතින් මේසන් රැකියාවෙන් හම්බ කරන මුදලින් තමයි මේ අය ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් නැත්තම් ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ මොකද මේ දරුවා අවුරුදු 10ක්ම මේ තරහ දෙකක්වත් දාන්න නැතුව ඉඳලා තියෙන ඉතින් තාත්තගේ අසරණතාවය නිසා. ඉතින් ඒ නිසා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ අය වෙනුවෙන් කරන්න හැකි උපකාරයක් තිබුණා නම් අනිවාර්යෙන් ලබා දෙන්න. ඒ වගේම තමයි මේ අයව බලන්න එන්න කවුරු හරි මේ නිවසට එන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කතා කරන්න අපි ඔබව සම්බන්ධ කරලා දෙන්න. මේ නිවසට අනිවාර්යෙන්ම මේ උපකාරයක් ලැබිය යුතුම දරුපවුලක් කියන එක අපි අනිවාර්යෙන්ම කියනවා. අන්න ඒ නිසායි අපි ඔබෙන් මේ උපකාරය ඉල්ලන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි හැමෝටම. පෙරුවන් සරණයි. දිනම්මන්ගේ 91.7944 රයිස් කුකර් හදනවා, මේවා හදනවා. එයා ලැජ්ජයි ඒ වුණාට. එයා සමාජයට ලැජ්ජයි නේද? සමාජයට එන අඩුයි. ඒ කියන්නේ අහලා පහලා එක්කත් එහෙම කතා කරන්න නෑ. නෑ කතා කරනවා. අර දවස්සක් දෙකක් මහත්තයා වුණාත් බොරු වෙනවා. අඳුරන්නේ නැතුව කතා කරන්නේ. ඔව් එයා එක එක දේවල් ඉල්ලනවා. පන්සලේ ගොඩක් දේවල් වලට හිතියේ නැත්te පන්සලේ දේවල් ඔක්කොම හදනවා. අඳුරු කෑ ගහනවා. කරන්ට් එකවත් සමාන වෙලා ඉන්න කාලේ. ඔව් ඒව තමයි කරේ එයා. මේ ඔය එක එක දේවල් බොරු හැදී අයියේ දෙන සුද්ධ කරාද? වතුර කොච්චරක් ඇද දෙන පුතේ මේකේ? වතුර ඇස්සම පොඩ්ඩක් තියෙනවා. මේකේ අගෝස්තු වෙනකොට තියෙනවා අඩි 5ක්. වතුර අඩි 5ක් තියෙනවා මේක දැන් ඉතින් පොඩ වෙලා තියෙනවා. පොඩ වෙලා ආව සුද්ධ කරගන්න විදියකුත් නැහැ ඉතින්. මේකෙන් තමයි ඉතින් ගන්නෙ නාන්න කරන්න ඕවම ඕදන්න. පරිභෝජනේ තමයි ඉතින් ගන්න අර ෆිල්ටර් වතුර ඒවත් ඉතින් හැමදේම ගන්න හොඳල් නැහැ. ඔයි කාලේද මේක කැප්පුවේ? මේක අවුරුදු 3ක් විතර වෙනවා. 3ක් විතර? ඔව්. අර ගඩේලාගෙන වැහිවතුර වලින්. ඔව් අතනින්. ඔව්. අතනින් එනවා වැහිවතුර පාර. මේට වැඩි ජඹුරට තිබ්බද නැත්තම්? අඩි 22ක් යට ජඹුරයි. දැන් පිරි ගඩ වෙලා තියෙනවා. ඔව් දැන් සම්පූර්ණම ගඩ වෙලා තියෙනවා. මේක බැකෝ එකක් කීයක් විතර ගන්නේද? 20000ක් ගන්නවා පැයකට. දැන් 25000ක් ගන්නවා. පැයකට? ඔව්. පැයකට 25000. පැය කීයක් විතර ගන්නවද මේ ගඩ දාන්න? පැය දෙකක් විතර යයි. එතකොට මඩ කියන්නේ මඩ දැන් මේ පිරීලා තියෙන්නේ මේ අගෝස්තු මාසෙත් මේකේ අඩි 5ක් 6ක් වතුර තිබ්බා. මඩින්දා තමයි අර උනන එක නැති වෙලා තියෙන්නේ. දැන් මේ වතුර පොඩ්ඩෙන්ද ගහලා දැන් ඕකෙන් තමයි ඉතින් ගන්නෙ නාන්න කරන්න ඔය දරුවන්ගේ. මේකෙන්ද නාන්නේ? ඔව්. ඊට පස්සේ තමයි අල්ලලා දුන්නේ සල්ලි වදින්න බැරි වුණා.
ඊට තම මාතයට අමාරුව වැඩි වුණේ. ඒ අමාරුව වැඩි වෙලා තමයි දැන් ඉතින් මාසේ අපනේ අතන්ද රැන්නේ කටියගේ උදව්වක් වශයෙන් එයාලගේ දෝසර ගෙනාව ඉඳන් මේ ටික අතල්ලා දුන්නා. මට අර ගල්ලට දැන් තමයි අර වැට දෙන කම විතරයි තියෙන්නේ. ගල් කන්ද අයින් කරන. අර බඩිරුන් එහෙම හිටවන්නේත් ඕකේද? ඔව්. මේක තමයි හිටවන්නේ. වතු තියෙනවා. වතු තිබ්බට ඉතින් කරගන්න අමාරුයි. සල්ලි තියෙන්න ඕන වඩ ඩිස් කරන ඒවට දෙන්නට ඕල්ට එතකොට මිනිස්සු දාලා තනියම මට කරන්න බෑනේ. මං තනියෙන් කෙරුවා තලිත් බඩේ ගුරු හැදිලා ආරවා මැරේ ඊට පස්සේ. ඒ වගේ ඉතින් මනුස්සයන්ගේ වියදම් දෙන්න ඕන දැන් බඩේ ගුරු වලට තෙල් ගහන්න ඕන පොහොර ගහන්න ඕන. එකක් නෙමෙයි මඩ පොහොර ටික ඕන තෙල් පොහොර හරියට තියනවනම් හොඳ ඇස්සන්නක් ඉතින් ගන්න පුළුවන් මේ වත්තේ. මහත්තයා ඉන්න කාලේ දවස්වල ගත්තා ඉතින් මහත්තයාට ලෙඩ වුණාට පස්සේ දැන් අවුරුදු 3ක් තිස්සේ මහත්තයාට ඔය ලෙඩේ හැදිලා කරගන්න අමාරු තිබ්බා ඉතින්. දරුව පොඩි පොඩි වයස්වල ඉන්න දරුව ඉතින් ගොඩක් කරදර වලට මුණ ගෑවා. අලින් ගිහේ නැත්තම් මේ හොස්පිටියේ මේ ඔක්කොම කේල් හදලා තිබ්බේ. අලින්ගෙන් ඉතින් බෑ අමාරුයි බේරෙන්න. වැටක් නෑ, කරන්ට් වැටක් නෑ. ඔය ආදි ආපුවාම මේ කැලේ බුදියනවා. ඒවා ඉතින් ගස් කොළන් සියලුම දේවල් කඩනවා ඉතින්. ආය අමාරුට ප්‍රෞඩත්වයට වර්ණ හැඩතල නිමාව සුව පහසුව එක්කු තැන මැවෙන ගාම්බීර හැඩකාර මනාලයන්ගේ ප්‍රතිමූර්තිය වසන්තයේ මහගෙදර නිලම ඇඳුම් ශේෂ්‍රයේ වසර 12ක නොබිඳුණු තාරුණ්‍ය විශ්වාසය නිමිතිකොට ඔබට රුපියල් 27,500ක අති දැවන්ත වට්ටමක්. ඔබත් අදම ගොඩ වෙන්න වසන්තයේ මහගෙදර කඩවත මානුබේ නිට්ටඹුව.